ප්‍රාර්ථනා කරනවා. අපි ඔබ සියලු දෙනාටම එන්න කියලා කියනවා සපරගමුව මහ සමන් දේවාලයට. ඒ අපේ ශ්‍රී විභූතිය නරඹන්නට දැකබලා ගන්නට තමයි අපි ඒ ආරාධනය ඔබට කරන්නේ. යම් කෙනෙක් තමුන්ගේ නිවසට එන්නට කියලා ආරාධනා කරන්නේ සමහර විටදී රසවත් භෝජනයක රස පහස බෙදා හදා ගන්න වෙන්නට පුළුවන්. අපි කියන්නේ ඔබට අපිව නරඹන්න මේ සබරගමුවේ ඒ Siri අසිරිය නරඹන්නට ඓතිහාසික සපරගමු මහසමන් දේවාල භූමියට එක්රොක් වන්නට කියලා. මොකද පෙරහැර එන හඬ කස නද අපට බොහොම හොඳින් ශ්‍රවණය වෙනවා. දැන් පෙරහැරේ ඒ ලකුණු අපි සවනට ඉතාම හොඳින් වැකෙන යුරු අපට ඔබට කියන්නට පුළුවන් කමක් තියෙනවා. අද තමයි මේ ඓතිහාසික සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ අඩවියේ මේ සමන් දෙවොලේ මහා පෙරහැරේ දෙවැනි දවස. මේ පෙරහැරට කලින් විවිධ පෙරහැරවල් තිබුණා. ඒ කියන්නේ කුඹල් පෙරහැර, දෙවේලේ පෙරහැර, ඉන් අනතුරුව තමයි මේ මහා පෙරහැර අද දවසේදී දෙවන දවස හැටියට වීථි සංචාරය කරන්නට සියල්ලම සූදානම් වෙලා තියෙනවා. දින පහෙන් පහට තමයි මේ පෙරහැර සංවිධානය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔබට මේ භූමියට ආවහම ලක්ෂ සංඛ්‍යාත විදුලි බුබුලු වලින් මේ භූමිය අලංකාර වෙලා තියෙනවා. දසදහස් ගණන් ජනේ ජනයා බලාගෙන ඉන්නවා සපරගමු අසිරිය. උඩරට නර්තනයේ අසිරිය, සපරගමු නර්තනයේ අසිරිය, පහත රට නර්තනයේ අසිරිය. මේ විවිධ නර්තන අංගයන්ගෙන් සමන්විත වෙලා අලි ඇතුන්ගෙන් බොහොම සමන්විත වෙච්ච විචිත්‍රවත් පෙරහැරක් තමයි මේ දකින්නට ඔබ සූදානම් වන්නේ. ඒ වගේම අපි ආරාධනා කරනවා අපිව නරඹන සියලු දෙනාට ඉතා හොඳින් නරඹන්න අපි මේ පිළිබඳව විවිධ තොරතුරු ඔබට සමීප කරන්නට අපි ඔබට සූදානම් වෙමු. අවස්ථාවේදී අපි සම්මන් කරගන්න සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ කියලා කියන්නේ සෝවාන් ඵලයට පැමිණියා වූ දේවතාවුන් වහන්සේ නමක්. උන්වහන්සේ හැමෝටම පිහිට වෙනවා, උපකාර වෙනවා, ආශිර්වාද කරනවා. යම් කෙනෙකුගේ ප්‍රශ්නයක් කිව්වහම මේ ප්‍රශ්නෙට ඉතාම හොඳින් යහපත ඉටු කරන දෙවි කෙනෙක් හැටියට ශ්‍රීමත් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ හඳුන්වා දෙන්නට පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ නන්දෙසින් ජනතාව මේ සපරගමු පෙදෙසට එක්රොක් වෙලා රත්නපුර මහසමන් දේවාලයට පෙළගැහිලා ඉන්නවා. රත්නපුරයේ කිව්වහම මිනි ආකරයක්, මිනි පවුරු බඳින පුරවරයක් හැටියට මේ පුරවරය අපට හඳුන්වා දෙන්නට පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන්ම සමනොළ ගිරිසිරසේ තිබෙන ආශිර්වාදේ නිසාම මේ රත්නදීපය කියන ශ්‍රී ලාංකික නම මේ රත්නපුරයට ලැබිලා ඒ රත්නපුරේ නාමය තමයි අද ලංකාවේ රත්නදීප යන නාමය විශේෂයෙන්ම ලොව පුරා පැතිරිලා තිබෙනවා. ඒ තරමටම වටිනා පුණ්‍යවන්ත භූමියක ඉඳලයි අපි මේ පෙරහැර ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබට පෙනෙනවා ඇති පොලිස් නිලදරුවන්ගේ ඒ නිල රත පෙරටු කරගනිමින් මේ පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරනවා. විශේෂයෙන්ම ඈත අතීතයේදී මීට වඩා වෙනස් ආකාරයට මේ පෙරහැර පවත්වන්නට ඇති. සමහර විටදී ඊට වඩා වෙනස් ආකාරයේ වුණාට වර්තමානයේදී ඒ විවිධ සමාජ රටාවන් වලට හුරු වෙමින් සංස්කෘතියේ විවිධ හැලහැප්පීම් මතින් මේ පෙරහැර ගමන් කරලා තිබෙන වග අප සඳහන් කරන්නට ඕනි. අද මේ පෙරහැරේ දෙවන දවස, හෙට දෙවන දවස අපි මේ පෙරහැර ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 16 වෙනිදා රාත්‍රියේදී උතුම් පුරපසළොස්වක පොහෝ දවසේදී මේ ඇසළ පෙරහැරේ තව අසිරි දැක බලා ගන්නට හැකියාවක්, අවස්ථාවක් උදා වෙන වග අප සඳහන් කරන්නට ඕනි. විශේෂයෙන්ම අද දවසේ විශාල අලියතුන් පිරිසක් මේ පෙරහැර හා සම්බන්ධ වෙලා සිටිනවා. ඒ සියලු දෙනාගේ ඒ නර්තන විලාසයන් දැක බලා ගන්නටත් ඔබට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම මේ පරිසරය ඉතාමත්ම රමණීය වෙමින් මේ පරිසරයේ ස්වභාව දහම බොහොම නිවුණු ආකාරයට සැකසීලා ජනතාවට ඉතාම හොඳින් මේ පෙරහැර නරඹන්නට අවස්ථාව උදා වී ඇති වග අප සඳහන් කරන්නට ඕනි. විශේෂයෙන්ම මේ
පෙදෙසේ එහෙම නැත්නම් සපරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ තුමන්ගේ ඒ කැපවීම ඒ අනුග්‍රහය දායකත්වයත් එක්කලා මේ පෙරහැර බොහොම විචිත්‍රවත් වෙලා තිබෙනවා විශේෂයෙන්ම නර්තන ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ වැඩි පුර සම්බන්ධ වීමක් මේ සපරගමු මහා සමන් දේවාලයට තිබෙන වගසම් තමයි අපි සඳහන් කරන්නට අවශ්‍යම කාරණාව බවට පත් වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම නුවර ශ්‍රී දළදා මාලිගාවේ ඒ පෙරහැරෙන් අනතුරුව මේ ලංකාවේ වඩාත්ම ඉහළ මට්ටමක් නාමයක් දිනාගත්තු පෙරහැරක් හැටියට මේ සුමන සමන් දෙවියන්ගේ ඒ පෙරහැර අපට හඳුන්වා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා විශේෂයෙන්ම වර්ෂාව ලබා ගන්නට සෞභාග්‍ය ඇති කරන්නට මේ පෙරහැරෙන් ලැබෙනා වූ ඒ ආශිර්වාදය අපට කියා නිම කරන්නට පුළුවන් කමක් නැහැ විශේෂයෙන්ම කසකරුවන්ගේ ඒ කස හඬ ඔබට පෙනෙනවා ඇති ඒ කස හඬ මදින් කියා දෙන්නේ ඒ විදුලියේ ශබ්දය ඒ වගේම වර්ෂාවේ ශබ්දය ඒවත් නැත්තම් මේ සමාජයේ විවිධ අභිචාර ක්‍රම අනුගමනය කරමින් මිනිසුන්ගේ ජීවිතවලට අලුත් යථාර්ථයක් ගෙන එන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් රට දැය සියල්ලක්ම සෞභාග්‍යෙන් සැනසී පිරිතිරි සුවඳ විහි දේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ප්‍රධාන සම්බන්ධතා මැදිරියේ සිට සියල්ලම තොරතුරු ඔබට සමීප කරන්නට සූදානම්. ඔබ සියලු දෙනාට සුමන සමන් දෙවියන්ගේ පිහිටයි තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. Thank you.
ඔබට මේ දකින්නට පිළිවන් කමක් ලැබෙන්නේ. ඔබට ආරම්භයේදී අපි සඳහන් කළා පෙරහැරේ ආරම්භක අවදි එහෙම නැත්නම් ප්‍රථම ගමන් කරන ඒ පොලිස් නිලදරුවන්ගේ රථයෙන් අනතුරුව කසකරුවන්ගේ කස හඬ ඇසෙන බව ඔබට සඳහන් කළා. ප්‍රධාන බැතිමි සිටමි සියල්ලම සමීප කරන ඉනිබෝල කැරකවීම ලංකාවේ ඕනෑම පෙරහැරක අපට දකින්න පුළුවන්. ගිනි දෙවියෝ අතහන පුරුද්දක්, ගින්දරට දේවත්වය ආරෝපණය කරලා ගින්දර වලට පුද සත්කාර කරලා ගින්න දෙවියන් හැටියට පූජනීයත්වයෙන් සලකු ඉතිහාසයක් තමයි තියෙන්නේ. අතීතයේදී මිනිසුන් තමුන්ගේ ජීවිත රැකගන්න විවිධ සත්වයින් මරාගෙන එහෙම නැත්නම් ඔවුන්ගේ ජීවිතවලට යම් තර්ජන සිදු කරමින් සත්වයින් මරා අන්නා වූ යුග පසුගත. අතීතයේදී ගලකට ගලක් එකට තට්ටු කරමින් ඉන්ද්‍ර ලබාගත්තු බව අපිට පොතපතින් ඉතිහාස පුවත් වලින් හොයා ගන්න පුළුවන්. මේ ආකාරයෙන් ඉන්ද්‍ර කෙසේ හෝ නිර්මාණය කරගෙන අද සෑම සියලු දිනාටම ඉන්ද්‍ර වලින් තොර වෙන්නට හැකියාවක් වෙලා නැහැ. ඉන්ද්‍ර ඒ තරම්ම මිනිසුන්ට සමීප. ඉන්ද්‍ර කිව්වහම විවිධ නම් තියෙනවා. හිතේ ඇවිලෙන ගිනි, ඒ වගේම ගිනි වලට විවිධ අදහස් තිබුණාට මේ ගිනි වලට ශරීරයේ පිලිස්සුනොත් මහත් අනතුරුදායක තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. කොහොම නමුත් මේ ශිල්පීන් ලාබාල අවධියේ සිටම ඉතාම මේ පුහුණුවකින් යුතුව තමයි මේ පෙරහැරේ ගිනි කැරකවීම සිදු කළේ. ගිනි කැරකවීමේ කණ්ඩායම ලංකාවේ ඉතාම මේ අඩු මට්ටමක් තමයි අපට දකින්නට පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ගිනි එහෙම නැත්නම් අග්නි කියන නාමයන් අනුව මේ ගිනි බෝල කැරකවීමෙන් එක්තරා විදිහකට පෙරහැරකට ආලෝකය ගෙන දෙනවා. ඒ වගේම රාත්‍රියට කළුවර අතරින් ඉන්ද්‍රවලින් රටා මවන්නට පුළුවන්. ඒ රටා මැවීමේ ක්‍රම එහෙම නැත්නම් අහසේ විදුලි කෙටීම සංකේතවත් කරන්නට මේ ගිනි බෝල කැරකිරීම සිදු වුණා කියලා අපට කියන්නට.
සපරගමු පීවිසි වාදනය දවුල ඒකම කම්මැට්ටම පොරණෑම භාවිතයට ගනිමින් තමයි මේ නර්තනයේ යෙදෙන්නේ. අතරතුරදී අපට දකින්නට පිළිවන්කමක් ලැබුණා මහබබාගේ නැටුම. මේ මහබබාගේ නැටුම අර සපරගමුවේ බොහොම සුවිශේෂ නර්තනාංගයක්. මේ මහබබා මේ අනිකුත් හැම මනුස්සයෙකුටම වඩා ඉහළ තැනක සිටින, විශේෂයෙන්ම පෙරහැරේ හස්තීන්ටත් වඩා ඉතාම දැඩි උසක් තමයි මේ මහබබාට තියෙන්නේ. ඒක තමයි මේ ගෞරවනීය තැන මේ මහබබාට හිමි වෙලා තියෙන්නේ. මේ මහබබාගේ සැකිල්ල ඇතුලේ ගමන් කරන්නේ මිනිසෙක්. ඔහු පෙරහැරේ ඉතාම හොඳින් ගමන් කරමින් මේ පෙරහැරේ මහබබා හසුරවමින් යන ආකාරය තමයි දකින්නට පිළිවන්කමක් තිබෙන්නේ. මේ අපි දකින්නේ විශේෂයෙන්ම දළ දෙකක් සහිත හස්ති රාජයෙක්. විශේෂයෙන්ම මේ හස්තීන් පෙරහැරට මහත් අභිමානයක් එකතු කරන වග සඳහන් කරන්නට. පෙරහැරේ ඒ අභිමානය වඩාත් තහවුරු කරමින් මේ පෙරහැරේ විහස්තීන් ගමන් කරනවා. ඒකම විවිධ ධජ රැගත් පිරිසයි දැන් මේ පෙරහැරේ දැන් ගමන් කරන්න. අපිට දකින්න පුළුවන් පෙරහැරේ විවිධ ධජ කිව්වහම සපරගමුවට අයත් කොඩි ඒකම බෞද්ධ ධජ ආදී විවිධ ධජ අහසෙහි ලෙලවමින් මේ පෙරහැරේ ඉතාම සාමකාමීව ගමන් කරනවා. මේ පෙරහැරේ ධජ රැගෙන යන ඒ ලාබාල දරුවන් හිසට ජටාවක් බැඳමින් මේ ගෞරවය මේ ධජයට හිමි කරන බව තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම පොල් පන්දම් ඔබට දකින්නට පුළුවන්කමක් තිබෙනවා. පොල් පන්දම් වලින් මේ පෙරහැරට ආලෝකයක් ලබා දෙනවා. පෙරහැර බොහොම හොඳින් ඉදිරියට ගමන් කරන ආකාරය අපට පෙනෙන කාරණා. ඔබට පේන ඇති මේ ධජවලින් අනතුරුව බිමට පාවාඩ එළමින් යම් සුවිශේෂ දෙයක් සිදු වෙනවා. ඔබට පෙරහැරේ නරඹන විටදී, පෙරහැරේ විචිත්‍රත්වය නරඹන විටදී තව තව ඔබට ඒ පිළිබඳව තොරතුරු දැනගන්නට හැකියාවක් ලැබේ. විශේෂයෙන්ම පෙරහැරේ කරඬුව විශේෂිත තැනක් හිමි වෙනවා. සපරගමු මහ සමන් දේවාලයේ මේ පෙරහැරේ කරඬුව ඉතා අභිමානයෙන් යුතුව වඩම්ම වෙන මොහොත තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම පෙරහැරක තියෙන ඉතා වටිනා අවස්ථාවක් තමයි පෙරහැරේ කරඬුව වැඩමවීමේ ඒ චාරිත්‍රය. සපරගමු මහා සමන් දේවාලයට උරුම වෙච්ච චාරිත්‍ර වාරිත්‍ර තිබෙනවා. ඒ සියල්ලම ඔබට විනිවිද දකින්නට පිළිවන් ඓතිහාසික
සපරගමු මහා සමන් දේවාලයේ ඔබට මේ අසිරිය දකින්නට පුළුවන්. දැන් සපරගමු ඒවිසි නද මැදේ තමයි මේ පෙරහැර කෙමෙන් කෙමෙන් ඉදිරියට ගමන් කරන්නේ. මෙපෙණින්නේ කරඬුව වඩම්ම වන මොහොත. කරඬුව පාවාඩය මත ඒ හස්තිය ගමන් කරනවා. දෑලි හිම නැත්තම් දෙපස හස්තිය දෙපළ මේ පෙරහැරෙහි ගමන් කරනවා. බව ඔබට පෙනෙන අපි සපරගමු ඉතිහාසය ගැන ඔබට දන්නා තොරතුරු රසක් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. සපරගමු වංශ කතාව ගැන සඳහන් කරද්දී විවිධ තොරතුරු තිබෙන්නට පුළුවන්. ඒ සියලු තොරතුරු හමුවේ අපි සෑම සියලු දෙනාටම මේ පෞරාණික වටිනාකමකින් යුත් තොරතුරු ඔබට එදා හදා දෙන්නට බලාපොරොත්තු වෙනවා. විවිධ පත්පත් තුළින් අපි මේ සියල්ලක්ම ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. පෙරහැර විවිධ අර්ථකථනයන්ගෙන් ඉදිරියට පැමිණෙන්නට පුළුවන්. සමහර විට ප්‍රාතිහාර, සමහර විටදී පෙළහර කියන අදහස්. හැබැයි පෙළහර පානට හැකියාව තිබෙන්නේ බුදු කෙනෙකුට පමණ. එසේ නමුත් පෙරහැර තුළටත් එක්තරා විදිහේ ප්‍රාතිහාරයක් ගෙනෙන්නට පුළුවන්. මොකද දහමට මහත් ලැබීම තමයි මේ පෙරහැර ගමන් කරන්නේ. මේ දකින්නේ හස්තීන් විවිධ ආභරණයන්ගෙන් සලසවාගෙන ගමන් කරන මොහොත. කරඬුව ඉතාම ලස්සනට සලසලා මිනාතර ශිල්පීන්ගේ ඒ හැකියාවන් මතින් මේ පෙරහැරේ ගමන් කරන මේ ශිල්පීන් සියලු දෙනාම පෙරහැරේ ගමන් කරන්නේ බලන්න ඒ අය සමහර විටදී වයෝ වෘද්ධ මට්ටමක ඉන්නට පුළුවන්. හැබැයි සියල්ලක්ම උසුලාගෙන තමුන්ට තමුන්ගෙන් වෙන්නට අවශ්‍ය යුතුකම නොපිරිහෙලා ඉටු කරන වග තමයි අපට කියන්නට පුළුවන්. අවුරුදු 50-60 පැන්නාට පසුව ඇඟට ශක්තිය නැති වෙන්න පුළුවන්. නමුත් ඊට එහා ගිය නර්තන ශිල්පීන් තමා පෙරහැරේ තමුන්ගේ නර්තන භාවිතයන් සිදු කරන වග අප ඔබට කියන්නට අවශ්‍ය. 2016 සපරගමුව මහසමන් දේවාලය ඇසළ මහා පෙරහැර මංගල්‍යයයි ඔබ දකින. විශේෂයෙන්ම අපි සෑම සියලු දෙනාම පෙරහැරට ඉතාමත්ම ආදරේ. ඒ පෙරහැර නරඹන්නට ඉතාමත්ම කැමති. පෙරහැර
ඉතිහාසය පිළිබඳව යම් තොරතුරු ඔබට සමීප කරන්නට දැන් අප බලාපොරොත්තු වෙනවා. පෙරහැර මංගල්‍ය සපරගමුවට මහත් අභිමනක් ගෙනේවා. විශේෂයෙන් කියන්න තෝනි ඊයේ පෙරහැර නරඹන වෙලාවේ ඔබ නරඹන්නට සපරගම මහසමන් දේවාලයට පැමිණියා නම් ඔබට පෙරහැර අවසාන මොහොතින් පසුව මේ භූමියට වර්ෂාවක් ඉදහළුයි. පොළොව තෙමි වියලි බව මිදි පොළොවට සිසිලසක් ලබා දුන්නා. ඒ තමයි සපරගමුවේ අනන්‍යතාව. සමහර අය සපරගමුවට සබරගමුව අබරගමුව අබරගමුව මේ විවිධ නම් භාවිත කරනවා. එසේ නමුත් සෆයිරෝ කියන අදහස මෙනි කියන අදහස එකතු කරගනිමින් ගොමු හැටියට මෙනි ගොමු හැටියට පවුරු හැටියට පිහිටු නිසා මෙය සපර ගොමුව වුණායයි සමහර පිටතු එවගේම ජනප්‍රවාදයන් සඳහන් කරනවා. සපර ග්‍රාමීය සපරගම්ම ඌආයයි සමහර අය සමහර මත පල කරනවා. එසේ නමුත් කොයි මතය තිබුණත් මේ සියලු මතවලට අපි ගරු කළ යුතුයි. මොකද අපි ඇත අතීතයේදී අපි ජීවත් වී නොසිටි නිසා අපිට සිදු වෙනවා ඉතිහාසයේ බොහෝ දේවල් ජනප්‍රවාදවලින් රැකගෙන එන නිසා අපිට ඒ පිළිබඳව බොහෝ දේ ගරු කරන සිදු පෙරදිග සංස්කෘතියට එක්වී ඇති විශේෂ අංගයක් තමයි ඇසල උත්සවය. ඇසල උළෙල ලංකාවෙත් ඒකම භාරතයේ එහෙම නැත්නම් ඉන්දියාවේ ඉතා පුරාණයේ සිට ඇසල උත්සව පවත්වා ඇති බව අපිට කියන්නට පුළුවන්. මේ දකින්නේ අපි තවත් සපලගමු නැටුමක්. සපලගමු හේවිසි නද හස්තේ මේ ගමන් ලීලාවන් සමග මේ දකින්නේ සපලගමු නර්තනය. බුදුරදුන් ලොව පහළ වෙන අවධියේ වන විට භාරතය ඇසල උළෙල පැවැත්තු දිනක බෝසතුන් මහා මායා බිසවගේ කුස පිළිසිඳගත් බව ප්‍රසිද්ධ මතය. සිද්ධාත් කුමරු මහා පිරික්‍රමණය කර ඇත්තේ ඇසල පොහේ දවස. මේ හැර බුදු සිරිත ආශ්‍රිතව ඇසල සිදුවීම් රැසක් දෙන්නට පුළුවන්. ප්‍රථම දම් දෙසීම දම්ම චක්කක් පවත්වන සූත්‍රය දේශනා කිරීම, දෙවියන් අභිධර්මයේ දේශනා කිරීම, යමාමහා පෙළහැර පෑම, වස්විසීමේ ආරම්භක දිනේ හැටියට සඳහන් කිරීම, මේ ඇසල පෙරහැරේ එවනතම ඇසල මාසේ විශේෂ අවස්ථාව. මේ බලන්න විනර්තන ශිල්පී තමන්ගේ හැකියාවන් පෙරහන එකතු කරන ආකාරය. ඒකම තවත් කාරණා කිහිපයක් කියන්නට ඕනි. රුවන්වැලි සෑයේ මුල්ගල තැබීම එක ප්‍රථම ධර්ම සංගායනාව ආදී දැස්සල මාසයේ සිදු වෙලා තිබෙනවා. එවැගේම හින්දු විෂ්ණු දෙවියන්ගේ උපත සිදු වී ඇත්තේ ඇසල මාසයේ බව විශ්වාස කරනවා.
විනාඩි මාසෙකට වඩා එසල මාසෙ උත්සව රැසක් පවත්වන බව නම් ඔබට මතියම විනාඩි කවත් සුවිශේෂ හස්තිය විසීම එසල සමී ගස්වැල් වල පළවැළද ඇත්තටම වැඩි ගොවිතැන් වල අස්වැන්න නෙලන වකවානුවක් බවට ඇසල මාසේ පත්වෙන සභාධාම සක්ෂි ගත්වයේ පිරිපුන් වෙලා සභාධාම ඒ සස්ත්‍රී ගත්වය සඳහා අනුබල ලබා දෙන උත්සව වැඩි වී ඇත්තේ පෙරකී කරුණු නිසා වෙන්න පුළුවන් මොකද අස්වැන්න වැඩි වුණාම මල් පලදුරු වැඩි වෙන විට සතුට පිරි ඉතිරි යන නිසාය පුතිවිදිනට විවිධ උත්සව පවත්වන්න ලැබෙයි අපට සිතන්න පුළුවන් බුදුජාණන් වහන්සේ රජගහ නුවර වසද්දී හිරක්ග සමජ්ජනම් සන්දර්ශන පවත්වා ඇත්තේ එසල සමී බවයි අපට ජනප්‍රවාද සඳහන් කරයි විශේෂයෙන්ම භාරතයේද ඇසල කෙලි දිවුවවට නිදසුන් තියෙන කුෂ්කාර්මික විවිධ වැදගත්කම් සුළු වෙලා තිබෙනවා ඇසල පාසේ සමහර විටදී මේ ඇසල මාසේ කරන උළෙලවල් ජලය ලබා ගැනීම සඳහා සිදු උළෙලවල් හැටියට සඳහන් කරන්නට පෙළඹෙනවා මේ අප දකින්නේ ගොර කකුල් කරුවන්ගේ එම ගොර කකුල් නර්තනය විශේෂයෙන්ම ඒ නර්තනයන් ඔබට දැක බලන්නට අවස්ථාව ලැබෙනවා සමහරු ඇසල උත්සවයේ පදනම් වන සංකල්ප දෙකක් පිළිබඳව මත පල කරමින් මේ එකක් තමයි කතරගම දෙවිඳුන් අසුර විජය කිරීම ඇසල වකවානුවේදී සිදු නිසා ඒ අරමුණින් මේ ඇරඹූ බවට අනෙක් මතේ තමයි යල කන්නේ අස්වැන්න නිරා ගැනීමට අනතුරුව මාස් කන්නේ සස්ත්‍රීකත්වය පතා භාරතයන් තුළ ඇත්තේ වෙනත් අදහසක් වුණාට සස්ත්‍රීකත්වය පතා මෙම උත්සවය පවත්වා ඇති බව තමයි සඳහන් කරන්නට පුළුවන් භාරතීයන් තුළ ඇත්තේ වෙනත් අදහසක් මම ඔබට කිව්වා ඇසල සැනකෙලියෙන් දෙවියන් පිටුවිට වැස්ස ලබා ගන්නට පුළුවන් කියන කාරණාවයි විශේෂයෙන්ම එම මතය තහවුරු කිරීම සඳහා ඉන්ද්‍රකීල මංගල්‍ය ඇරඹුණු බවත් අපිට ජනප්‍රවාද සඳහන් කරමු ලක්දිව ඇසල උත්සවය නැරඹීමට පෙර ඉන්ද්‍රකීලයක් සිටුවීම අපි හඳුන්වන්නේ මොකක්ද කප් සිටුවීම කියන අගෝස්තු මාසේ පහුනාට පස්සේ සැප්තැම්බර් 2 වෙනිදා කප් සිටුවීම සපරගම මහසමන් දේවාලයේ සිටු කපින් දෙවියන් වැඩ සිටින ස්ථානයේ සලකුණු කරන බව අදත් ලක්දිව පහන් මඩු ගම් මඩු ආදී දෙව්සැන කිරැරබීමට පෙර කප් සිටුවීම සාම්ප්‍රදායිකයි කප් සිටුවීම තුළින් බලාපොරොත්තු වන්නේ උත්සව පිළිබඳ ස්ථීර නිගමනය කිරීම විය හැකි කප් සිටුවීමෙන් අරඹන ඇසල උත්සවය දිය කැපීමෙන් අවසන් කිරීම තවත් සුවිශේෂ ලක්ෂණය රජබා රජුහා සම්බන්ධ පුවතක්ද
මෙම උත්සවය ගැළපීමට ඇතම උත්සාහ කර තිබෙනවා. ගජපා රජු නීල නම් යෝධයා සමග මුහුද දෙපෑ කරගෙන භාරතයට ගොස් සිංහල සිරකරුවන් දොළොස් දහස මුදාගෙන ප්‍රවිධයන් දොළොස් දහසක් සිරකරුවන් ලෙස පැහැරගෙන එන අතර පාත්‍ර ධාතුව හා නාථ විෂ්ණු කතරග මහා පත්තිනි යන දෙවරුන්ගේ ආභරණද රැගෙන ලක්දිවට ගොඩ බැසීමේ විජයග්‍රහණය අරභයා බිමැස්සල සැනකිලිය ඇරඹිණියයි. තවත් මතයක් ද ගජපා රජු මුහුද දෙපෑ කරගෙන සිය ගිය ගමන සිය ගැන්වීම දිය කැපීමේ සිරි තැරඹූ බවද පවසන. සතර දේවාල සංකල්පය අතිවීදි පෙන්නේ ඇසල පෙරහැර ක්‍රමය අනුව බව අපට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් කෙසේ නමුත් දැන් මේ අප දකින්නේ පහත රට නර්තන සම්ප්‍රදාය. පහත රට නැටුම ඇත්තෙන්ම ඉතා ඉහළ නැටුමක් තෙල්මේ නර්තනය ඔබ දකින. තෙල්මේ නර්තනය ඔබට සතුටක් ගෙන දෙන නර්තනයක් වෙන්න පුළුවන්. මාතර සම්ප්‍රදාය බෙන්තර සම්ප්‍රදායට අයති නර්තනයක් තමයි තෙල්මි නර්තනය කියලා කියන්නේ. විශේෂයෙන්ම කෙසේ හෝ අපි කියන්න ටෝනි ඉන්දු ලංකා සම්බන්ධතාවේ මත මෙන්ම බෞද්ධ හින්දු සම්ප්‍රදාය දෙක සම්මිෂ්ටමින් පතද ලක්දිව ඇසල උත්සවය ක්‍රමේ ඇරඹී ඇති බව ගම් පැහැදිලිව කියන්නට. මෙම උත්සවල ඇති ඇතැම් චාරිත්‍ර බෞද්ධ වනාන්තර ඇතැම් චාරිත්‍ර හින්දු වන බවද පෙනියන සමහර විට භාරතයේ පැවති ඇසල උත්සව සම්ප්‍රදාය පසු කලෙක ලක්දිවට ගැලපෙන ආකාරයට හැඩගසා ගන්නට ඇති අපට කියන්නට පුළුවන්. ඉස්සරහා ඉඩ පවතින්නට ඇතිය අපේ විශ්වාසය. වර්තමානයේදී ලක්දිව පවත්න ආගමික උත්සව අතර ප්‍රමුඛස්ථානය ගෙන තිබෙනවා. මහනුවර දළදා පෙරහැරත් වෙනත් දේවාල කිහිපයක් පවත්වන්නා වූ ඇසල පෙරහැරත් කතරගම දෙවිනුවර අලුත්නුවර නවගමු බෙල්ලංවිල සපරගමු මහසමන් දේවාල යන ස්ථානවල ඇසල උත්සව වඩා සුප්‍රසිද්ධ බවට පත් වෙලා තිබෙනවා. ඇසල උත්සව අතර දියත කීර්තියට පත් තේනේ මහනුවර ඇසල පෙරහැර බව නම් කිව යුතුමයි. දළදා පෙරහැරටද සතර දේවාල පෙරහැරටද සම්බන්ධ වෙන පෙරහැරක් ඇටියට මහනුවර ඇසල පෙරහැර අපට හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම බෞද්ධ හින්දු මිශ්‍රණයකින් ඔය පෙරහැරේ යම් යම් අංගවල පිළිබිඹුවන් අපට ගන්නට පුළුවන් කමක් තියෙනවා. සපරගමු මහසමන් දේවාලයේ පෙරහැර මහනුවර දළදා පෙරහැරටද ගුරු වූවක් බව අපි කියන්නට ඕන. මහනුවර ඇසල පෙරහැර සපරගමු මහසමන් දේවාලයේ පෙරහැර ගුරුහරුකම් ලබා දුන්නා කියන කාරණා. ඒකේ අදහස් කරන්නේ මේ සපරගමු පෙරහැර සඳහා විශේෂයෙන්ම සප
සපරගමු මහා සමන් දේවාල පෙරහැර දළදා මාලිගාවේ පෙරහැර ආරම්භ වීමට අවස්ථාවක් කරගත්තා කියනයි කියන කාරණාවයි ඒකෙන් අපිට පිළිගුවන් දළදා පෙරහැර දළදා වහන්සේ ලක්දිවට වැඳමු වකවානුවේ සිට පවත්වා ගෙන එනු ලබන්න කෝට්ටේ සිට දළදා වහන්සේ දෙල්ගමුවට වැඳමින් පසු ප්‍රථම රාජසිංහ රජතුමා සමන් දේවාල දේවාලයේ දළදා පෙරහැර 11 වතාවක් පවත්වලා තිබෙනවා මෙව දකින්නේ වේවැල් නර්තනය වේවැල් නර්තනය ඔබ දකින්නේ එම පෙරහැර අනුව විශේෂයෙන්ම අර මම කිව්වේ මේ දළදා පෙරහැර 11 වතාවක් පවත්වලා තියෙනවා කියලා එම පෙරහැර අනුව මහනුවර දළදා පෙරහැර සැකසෙන්නට ඇති බව සකස් වෙන සපරක වූ ඉතින් බොහෝ පුණ්‍යවන්තයෙක් පුණ්‍යවන්ත එවතා පුණ්‍යවන්තේ පුණ්‍යවන්තයක් හැටියට අපර හඳුන්වා දෙන්න පුළුවන් මොකද සපරගම මහා සමන් දේවාලය ලංකාවේ විවිධ පෙරහැරටද ආශිර්වාද ලබා දුන්නු පෙරහැරක් හැටියට හඳුන්වා දෙන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් වර්තමාන දළදා පෙරහැර ක්‍රමානුකූලව සංවිධානය කරන ලද බව තමයි පත් පොත සඳහන් කරන්නේ සපරගමු මහා සමන් දේවාල ඇසළ පෙරහැරගෙන බොහෝ බොහෝ තොරතුරු ඔබට සමීප කරද්දී සපරගමු මහා සමන් දේවාල ඇසළ පෙරහැර දෙවනි වන්නේ මහනුවර දළදා පෙරහැරට පවනයි විශේෂයෙන්ම දඹදෙණි සමයෙහි සපරගමු මහා සමන් දේවාල ඇරඹුණත් ඇසළ පෙරහැර පැවැත්වූ බවක් සඳහන් වෙන්නේ නැහැ සමන් දෙවොලේ පෙරහැරගෙන සඳහන් වන්නේ කෝට්ටේ යුගයේ පිහිටවන ලද හයවැනි පෙරකුම්බා රජුගේ ගල් සන්නසෙහි බව අපි කියන්නට ඕන. එහි දැක්වෙන්නේ සාමාන්‍ය ඇසළ පෙරහැරක් මිස දළදා පෙරහැරක් ගැන නෙවෙයි. ඒට හේතුව මෙම සන්නස ලියන කාලෙහි දළදා වහන්සේ ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර දළදා මැදුරෙහි වැඩ සිටීම. එකල දළදා වහන්සේ පිළිපඳ පෙරහැර කෝට්ටේ දීපවත්වන්නට ඇත. දළදා වහන්සේ කෝට්ටේ සිට දෙල්ගමු උපත වැඩමවූ පසු ජයවර්ධනපුරයේ පැවැත්වූ දළදා පෙරහැර අභාවයට පත්වෙලා තියෙනවා. සීතාවක විසු එකවන රාජසිංහ රජතුමා පරංගින්ට කිසිම බියක් නොදැක්වූ බව අපි කියන්නට ඕන ඉතාමත් අභිමානයි. ප්‍රථම රාජසිංහ රජතුමා ස්වකීය රාජ්‍යෝද්‍යානය රාජ්‍යෝද්‍යයෙන් පසු ඒ කියන්නේ රාජ්‍ය ලැබීමෙන් පසු පැරණි හෙළ රජ දරුවන් විසින් පවත්වාගෙන දළදා පෙරහැර යළි ඇරඹූ බව අපි කියන්න තිබෙනවා. දළදාව හිමි කරගත් තැනැත්තාට පමණක් ලක්දිව රජ කිරීමට උරුමකම් ලැබෙන බව මේ වන විටදී තහවුරුව පැවති මතය. එනිසා පළමුවන රාජසිංහ රජුද දළදා වහන්සේ දෙල්ගමුව විහාරයේම තිබෙන්නට හැර ඇසළ සමය උදාවන විට සමන් දෙබුලට වැඩමවා පෙරහැර පැවැත්වීමට විධිවිධානය කළ තිබෙනවා. ඉතාම රහස්‍යගතව තමයි සිදු වී තිබෙන්නේ. දළදා වහන්සේ තමාගේ අගනුවර වූ සීතාවකට වැඩමවා ගැනීමට ඔහු කල්පනා කරන්නට ඇත්තේ ආරක්ෂාව මදකට නිසා වෙන්නට පුළුවන්. ලක්දිව සම්ප්‍රදායානුකූලව නියම
රජු තමන්නේයි පෙන්වා දීමට මුදල්දා පූජා පිළිවෙත ආරම්භාවෙන්න. රජු පෙහෙවින් අගය කළ සමන් දෙවල පිහිටි ස්ථානයේදීම දළදා පූජාව කිරීම වඩා උචිත ලෙස සලකන්නට සලකලා තිබෙනවා. විශේෂයෙන්ම මොහු විසින් ඇරඹූ පෙරහැර සම්ප්‍රදායන් දළදා වහන්සේ මහනුවරට වැඩ වූ පසුද පළමු ආකාරයෙන් පවත්වාගෙන යුතු ලබන්නේ සමන් දෙවි පෙරහැරද මේට සම්බන්ධ වූ නිසා වන්නට පුළුවන්. අපි පන්තේරු නැටුම් දැක බලා ගත්තා. දැන් උඩරට වෙස් නර්තන කණ්ඩායමක් ඉදිරියට ගමන් කරා. සමන් දෙවලේ පවත්වන ඇසල උත්සවයේ ක්‍රමවත්ව සංවිධානය කර ඇත්තේ ප්‍රථම රාජසිංහ රජතුමා විසින් බව පැරණි වාර්තාවලින් තොරතුරු දැනගන්න පුළුවන්. මුස්සවේ සම්බන්ධ රාජකාරී කාර්යයන්ට ගම්බර පිදීම කර ඇත්තේද මොහු විසින්. විශේෂයෙන්ම ගම්බර පූජා කරලා ගෞරවය ලබා දීම තමයි පෙරහැර සම්බන්ධ වීම වෙනුවෙන් ඇතතීදීදී සිදු වෙලා තිබෙනවා. ඉතා වැදගත් පිරිත් ක්‍රමයක්ද විශේෂයෙන්ම ප්‍රථම රාජසිංහ රජතුමා විසින් සිදු වෙලා තිබෙනවා. ඉතා වැදගත් සිරිත් ක්‍රමයක් මොහු විසින් ආරම්භ කරලා තිබෙනවා. ඒ තමයි පැරණි ලේකම් විශේෂයෙන්ම මතක් කරන ඉතා වැදගත් සිරිත් ක්‍රමයක් මොහු විසින් ආරම්භ ඇති වග පැරණි ලේකම් මිතියෙන් සනාථ වෙලා ලේකම් මිතිය කියලා කියන්නේ යම් තොරතුරු සම්ප්‍රදායක් තුළින් අපිට හමුයි. සීතාවක රාජසිංහ රජු පරංගි සමග නිතරම යුද කළ ප්‍රවේශ ඒ සඳහා සමන් දෙවි පිට බලාපොරොත්තු වෙන මෙම ක්‍රමවත් සංවිධානය ඇති කරන්න ඇති කියන කාරණාව ප්‍රතිපදිතය. එය සමකාලීන අලගිය වන්න කිවිදු විසින් දක්ෂිත සවුල් සන්දේශය නෙවීමටද සමන් දෙවිල තෝරා ගැනීමෙන්ම පැහැදිලි වෙනවා. සමන් දේවාල දළදා පෙරහැර පැවැත්වූ ආකාරය අපිට විවිධ කවි පොත්වල හොයා ගන්නට පුළුවන්. දළදා පෙරහැර කවි නම් කාව්‍ය සංග්‍රහය මනාව පිළිබිඹු වෙනවා. මේ දළදා පෙරහැරේ කවි මහනුවර දළදා පෙරහැරේ වද්භාවිත කරන්නේ නැති වග අපි කියන්නතෝ. එම කවි දෙස බැලූ විට දළදා පෙරහැර කොතරම් සංවිධානාත්මකව පැවැත්වූ බව මනාව පැහැදිලි කරගන්න පුළුවන්. එහි දළදා කරඬුව විහාරයෙන් දුරට වඩම්ම වන අවස්ථාවේ සිට යළි ගෙවදීම දක්වා වූ සෑම අවස්ථාවක් ගෙතුණු කවි රාශියක් දැක්වේ. විවිධ විවිධවලින් ප්‍රකාශ කර ඇති මෙම කවිවල රෝසස් සිරිතේ කරුණු උඩු සිරිතේ සිද්ධිය අන්තර්ගත වෙනවා. මේ තුළින් මුළු දළදා පෙරහැරම බුද්ධ ක්ෂේත්‍රයක් ලෙස වර්ණනා කර තිබෙනවා. බුදු බැතිය කුළු ගන්වා තිබෙනවා. මෙයින් ප්‍රකාශ වන එම බුදු බැතිය දනවන කාව්‍ය සම්ප්‍රදාය අද පැහැරවි ඇති වග තමයි කියන්න තිබෙනවා. දැන් අපි දකින්නේ හේ විසින් නාදී අනතුරුව හස්ති රාශියානන් කිමෙන් කිමෙන් ඉදිරියට පාවස වන ආකාරය දකින්න පුළුවන්. විශේෂයෙන්ම මං අර කියූ කවිවලින් පෙරණි කියමන් පිළිබඳව නිගියක් පමණක් ලබා ගන්නට පුළුවන්. දළදා කරඬුව දුරට වැඩවීම අවස්ථාවේ කියන කවිවල පමණක් පෙර කී දළදා කවිවල ශේෂය නැති බව පේන. දළදා පෙරහැර කවි සොයාගත හැකිවීම ලක්දිව බෞද්ධ පෙරහැර සංස්කෘතියේ චමත්කාරය කෙබඳු වූවක්දැයි වටහා ගැනීමට මහෝපකාරී
සීතාවක රාජසිංහ ස්වකීය රාජ්‍ය කාලයේ අවසාන භාගයේ භික්ෂූන් සමග උරණ වී හානිදායක කටයුතුවල නිරත වූ බව ප්‍රකාශ වෙතත් සමන් දෙවලට හෝ එහි කාර්යපද්ධතියට කිසිදු හානියක් කර නැති බව තමයි අපිට කියන්න තිබෙන්නේ. මෙම රජතුමාගේ හදීසි අභාවයෙන් පසු දළදා වහන්සේ මහනුවරට වැඩමවා සමන් දෙවොලේ පෙරහැර පැවැත්තු බව ස්ථීර අපට කියන්න පුළුවන්කමක් නැහැ. ඒට හේතුව සීතාවක රාජසිංහ රජුගේ අභාවයත් සමගම පරංගි සපරගමු ආක්‍රමණය කරලා සිය අනසක පතුරවලා සමන්දුවල හා විහාරයේ වනසා ඔවුන්ගේ පල්ලියක් හා නිල නිවාසයක් ඉදිකර තිබෙනවා. මින් පසු සපරගමු දළදා පෙරහැර අනුව මහනුවර දළදා පෙරහැර ඇරඹෙන්නට ඇති බව තමයි අපි නැවතත් සඳහන් කරන්නේ. පසුව පරංගි උවදුර පහවගේ පසු දළදා වහන්සේ නැතත් ඒ වෙනුවෙන් සංරජ්‍ය ධාතු කරඬු වැඩමවා පෙරහැර පවත්වනු ලබනවා. පෘතුගීසීන් සමන් දෙවල හා විහෙර වෙනසීමට ප්‍රථම දළදා වහන්සේ මහනුවරට වැඩමවා තිබූ නිසා හානියක් උනේ නැහැ. දේවහබරණ දෙවල වෙනසීමට පෙර ඉඩම් ගොඩට වැඩමවා සංගවා තිබූ බව පැරණි වාර්තාවල සඳහන් වෙ තිබෙනවා. මෙම දකින්නේ තවත් අලංකාර හස්තියෙක් විශේෂයෙන්ම ඉදම් ගුරුට වැඩමවාර ශ්‍රී දළදා වහන්සේ සංගවා තිබූ බව පැරණි වාර්තාවල සඳහන් වෙන එම වකවානුවේදී ඇත්තෝයේ කපුරාල තේවාවන් කිරීමට ක්‍රියා කළ බව සිරිපතේ සඳහන් වෙන. වර්තමාන දෙවොල දෙවැනි රාජසිංහ රජු විසින් ඉදිකරන තුරු පෙරකී ඉඩම් ගොඩ තාවකාලිකව දෙවොලේ මලසුන් ගිහි දේවාභරණ තැන්පත් කර පුද පූජා පවත්වන. ඉඩම් ගොඩ ඉඩමේ වටා ඇද වීති පාරක් මාර්ග ලක්ෂණ කියාපාන සලකුණුවලින් සුරුවෙන් හෝ ඇසල පෙරහැර පාත්‍ර ඇති බව පෙනෙනවා. මේ දකින්නෙත් සපරගමු නර්තන අපට සිතන්නට යමක් ඉතුරු කරගන්නින් තමයි අපි මේ විස්තර ඔබට සමීප කරන්නේ. 2016 සපරගමු මහා සමන් දේවාලයේ අසල මහා පෙරහැර මංගල්‍යයේ මහා පෙරහැරේ දෙවන දවසයි මේ අප දකිනවා. තවත් හස්තියෙක් ඉදිරියට ගවන්ගෙනවා මොකද සපරගමු හේවිසිය පසුපසින්. විශේෂයෙන්ම අපි ඔබට කියන්නට අවශ්‍යයි දෙවනි රාජසිංහ රජු දේවාලය යළි ඉදිකළ පසු දේවාභරණ සමන්දුවලට වැඩමවා ප්‍රථම රාජසිංහ රජු යොදා තිබුණු සිරිත් පිළිවෙල අනුව දළදා පෙරහැර පැවැත්වුණු බව අපි සඳහන් කරා. විශේෂයෙන්ම රාජකාරී පංකාරයන් සුඛී රාජකාරී මේවර ගම්බර විකුණා දැමූ විට ඒවාට සම්බන්ධ සිරිත් පිළිතර ගැටලුවා තියෙනවා.
සමහර විට විවිධ චාරිත්‍ර මගහැරලා සිදු කිරීම තුළින් අපේ සමාජයේ විවිධ චාරිත්‍ර වාරිත්‍ර අතුලාන්තය විශේෂයෙන්ම විනාශ කරනවා තමයි කියන්නේ. විශේෂයෙන්ම සංස්කෘතිය රැකගන්නට සිරිත් රැකගන්නට ඒ සඳහා කම්මැලි නොවී කටයුතු කළ යුතුයි. යුගයේ සිටින බලධාරී කිසි අවධානය යොමු නොකළ විට වටිනා සම්ප්‍රදාය අභාවයට යෑම අනිවාර්යයි. ඇතැම් යුගවල සිටි බලධාරීන්ගේ අකාර්යක්ෂමතාවේ නිසා ආත්මාර්ථකාමී නිසා ඇතැම් සිරි නාමශේෂ වෙලාතිය. මෙසේ ගිලිහි ගොස් ඇති වටිනා සංස්කෘතික අංගයක් තමයි දිග්ගෙයි නර්තනය කියලා කියන්නේ. ඇසර පෙරහැර උම්මික සංවිධාන කටයුතු පැවරී ඇත්ත. විශේෂයෙන්ම බස්නායක නිලමේතුමන් වෙත උසේ පිළිබඳව දින වකවානු මුලින් තීරණය කළ යුතු වෙනවා. අනතුරුව බස්නායක නිලමේ විසින් මොහොට්ටාලවරුන් පේලි විධානී එකම තණ්ඩාරාල යන නිලදරුවන් කැඳවා මහ පෙරහැර පිළිබඳව විධි විධාන පැහැදිලි කරනු ලබනවා. මොහොට්ටාලවරු දෙපෙත්මේ රාජකාරී කාර්යයන්ට අවශ්‍ය දැනුම දීම අනතුරුව කරනවා. තණ්ඩාරාල පිටකට්ටලේ සියලු දෙනාම අවශ්‍ය විස්තර දැනුම් දීම සිදු වෙනවා. මේ තවමත් ඔබ දකින්නේ කුළු නැටුමක්. විශේෂයෙන්ම සිටුවින පෙර අතුව සමන් දෙවිඳුන්ට පින් අනුමෝදන් කරවීමත් විශේෂ මේ වෙනුවෙන් කාර්ය මණ්ඩලෙ සම්බන්ධ වෙන සියලු දෙනාට යහපත ප්‍රාර්ථනා කිරීමත් සෙත් පැතීමත් සද රාජික පරිත්‍රාණ ධර්ම දේශන පවත්වල සංඝගත දක්ෂිණාවක් පවත්වල. විශේෂයෙන්ම මේ සිරිත ඈත අතීතයේ සිට පවත්වගෙන එන කාරණාවක්. විශේෂයෙන්ම මේ පෙරහැරක කප් සිටුවීම එහෙම නැත්නම් අපේ අර ඉන්ද්‍රකීලයක් ගැන සඳහන් කළා. ඒ වගේ කප් සිටුවීම ගැන බොහෝ තොරතුරු ඔබට තියෙනවා සමීප කරා. විශේෂයෙන්ම මහා පෙරහැර සඳහා කරු ලබන ප්‍රථම නිල රාජකාරිය තමයි කප් සිටුවීම. ඕනෑම දෙවොලක මහසමන් ඕනෑම දෙවොලක මහ පෙරහැර නිමිත්තෙන් සිදු කරන ප්‍රථම කාර්යය තමයි කප් සිටුවීම. ගම්මඩු පහම්මඩු අර ඔබට මං සඳහන් කළා ඒ පිළිබඳ. විශේෂයෙන්ම අපි මේ දැන් දකින්නේ තවත් සුවිශේෂී නර්තන තාලම් නිපුමක් තමයි මේ අප දකින්නේ. අපි ඔබට ආරාධනා කරනවා තවමත් පෙරහැර නරඹන්න නොහැකි වෙච්ච සියලු දෙනාටම සඵලකම මහා සමන් දේවාල භූමියට එක්වන්න. ඔබ සියලු දෙනා මේ පෙරහැර නරඹන්න කියලා හසුරුවා. අපි මතක් කරන්නට ඕනි විශේෂයෙන්ම මේ කප් සිටුවීමේදී මුලින්ම කරන කාර්යයක් තමයි කිරිගසක් පෝරා ගන්නවා. අනතුරුව ඒ කැපීමට පෙර හඳුනු කිරි පෙන් ඉස වේ කිරි කටයුතු කරනවා.
සත් පෙරහැර දෙවොලින් පිටවීමට පෙර මුලින්ම බුදුරුවට මල් පහන් පූදලා පූජා කරලා දෙවනු දෙවියන්ට සුවද දුමා පහන් පෙදීම කරමින් පසු අප වැඩමවීම ගෙන එන පෙරහැර පිටත් කිරීම සිදු වෙනවා. විශේෂයෙන්ම දැන් කප් වැඩමවා ගෙනන පෙරහැර පිටත් වෙනවා. කලින් මේ කිරීම කළ කප් ගස කපා චාරිත්‍රානුකූලව ගොක්කොල වලින් සරසා සනස් කර අනතුරුව උඩුමියන් ඒවිසි සහිතව කප් පෙරහැර සිංහාසන මණ්ඩපේ දක්වා ගමන් කර එහි කප් තැන්පත් කරන තම කප් සිටුවීම සිදු කෙර මෙම දකින්නේ හවටි දගය නර්තන කණ්ඩායම. සිංහාසන මණ්ඩපයේදී කප ඉදිරියේ ආලත්ති බෑම සිදු කරනවා. ඉන්පසු උඩුමියන් හේවිසි සහිතව කප් පෙරහැර සංගීතයේ වීදි රස දෙවල මළුවට පිවිස ශාන්ති මණ්ඩපය දක්වා පැමිණෙනවා. දෙවල මළුවට පිවිසලා ශාන්ති මණ්ඩපය දක්වා පැමිණෙනවා. පැමිණිලා නැවතීමේ කාර්ය සිදු වෙනවා. මේ අතරතුර කුඹලා වලන් කඳ ගෙන උද්දිකේ ඉදරට ඉදිරිපස තබා පුන්කලස් දෙක අතතිව හිස වසා දෙවොල වටා ගමන් කිරීම ආරම්භ වෙනවා. මේ අතර දේවාභරණ සුබ මොහොතින් දෝලියේ තැන්පත් කර පත්තිරි දෙවොල වෙත සමුළුවනවා. ශාන්ති මණ්ඩපයේ දොරටුව සමීපේ නවතා තිබූ කප් පෙරහැරද මේ දේවා වරණ පෙරහැරද මේ අවස්ථාවේදී කප සිටුවීමෙන් පත්තිනි දෝලියක් අනතුරුව සමන් දෝලියක් පෙරහැරට සම්බන්ධ වෙනවා. මේ අප දකින්නේ තවත් සුවිශේෂ අස්තියෙක්. මේ සමගම කපල මහා සමන් දේවාලයීය ඇසල මහා පෙරහැරේ විස්තරයි ඔබට සමීප කරමින් සිටින අනතුරුව මාලික වටා පෙරහැර ගමන් කරනවා. මාලික වටා පෙරහැර ගමන් කිරීම ඇරඹෙන වග අපි සඳහන් කරන්නට අවශ්‍යයි. පොල්මල් ගසා හිස වසාගෙනම වහා පිටව යනවා. මේ සමගම කප සිටුවන ස්ථානයට පෙරහැර පැමිණෙනවා. අනතුරුව හේවිසිය නැවැත්වීම සිදු කරනවා. මේ සමගම පාවාද පන්දම් හා හේ
පැහැදිලි කත්සිට වූ දාසිට දින පහක් මෙම පෙරහැර පවත්වනවා. දින පහක වානයක් පවත්වනවා. කුඹලා වලන් කඳ ගෙන වූ තැබූ දාසිට අරඹන නිසා මේ කුඹල් පෙරහැර යනුවෙන් හඳුන් වරවාදැයි විමසන්නට ඕන. මෙම තේවාවේ පෙරහැර යයිද විවහාර කරනවා. කුඹල් පෙරහැරට තවත් තමක් බයි තේවාවේ පෙරහැර. දේ කැපීමේ දිනේ තරම ප්‍රමාද වේ නම් මෙම පෙරහැරේ දින ගණන වැඩිවීම සිදු වෙනවා. දේ කැපීමට දින 10ක් තිබියදී කුඹල් පෙරහැර හමාර කරනු ලබනවා. දෙවොලේ උඩමළුව පමණක් ගමන් කරන මෙම පෙරහැරට සහභාගී වන්නේ රාජකාරී කාර්යයන් දේවාභරණ එකක් පමණක් මෙහි වැඩම කරමින් සිටිනයි. මෙම රාත්‍රී සේවාවට පෙර ගෙවිදිය යුතු වෙනවා. මේට විශාල මේට වාහල බෙරය වාදනය කරනවා. මේ ඇතුළු සියලු පෙරහැරටම කොටි 4ක් තිබෙන වග තමයි අපි කියන්නට අවශ්‍ය වෙන්නේ. කුඹල් පෙරහැර ගැන අපි පුංචි තොරතුරු කිහිපයක් දැනගත්තා. දෙවේලේ පෙරහැර ගැනත් අපි සඳහන් නොකරමු බෑ. මේ වීති පෙරහැර නාමයෙන්ම හඳුන්වනවා. මහා පෙරහැර ගමන් කරන වීති සතරේම යන පෙරහැරක් හරියට විශේෂයෙන්ම දෙවේලේ පෙරහැර හඳුන්වන්නට පුළුවන්. මහා පෙරහැර ඇරඹීමට දින 10කට ප්‍රථම තම මේ පෙරහැර ආරම්භ කරන්නේ. උදේ සවස වශයෙන් දෙවරක් පවත්වන නිසා දෙවේලේ යන නාමයේදී තිබෙනවා. මේට දළදා පෙරහැර සම්බන්ධ වන්නේ නැහැ. ඒකම ආභරණ දෙකක් මෙහි වැඩවීම සිදු වෙනවා. අලියා පිට පමණක් ආභරණ වැඩවීම සිදු කරනවා. සිංහාසන මණ්ඩපයට ආභරණ වැඩම කරනු ලබනවා. රතය හා දෝලියද මේකට සම්බන්ධ වන්නේ නැහැ. දැන් අපි මේ පෙරහැරේ තවත් තොරතුරු ගෙනෙනවා. මොකද මේ ගිරිදේවි නර්තනයක් ඔබට මේ සියලු නර්තන ගැන කතා නොකළට මේ නර්තන දැක්කහම ඔබට මේ සම්ප්‍රදායන් හඳුනා ගන්න පුළුවන්. නමුත් අපි ඉන් එහා ගිය පෙරහැරේ තොරතුරු තතු තමයි ඔබට සමීප කරන්නේ. මහා පෙරහැර, දළදා පෙරහැර, පෙරටු කොට, දේවාල පෙරහැර සතර දෙක්වී ගමන් කරන නිසා මේ මහා පෙරහැර නමින් තමයි හඳුන්වන්නේ. ආභරණ තුනක් මෙහි වැඩමවීම කරනවා. දළදා පෙරහැර මුලින් පිටත් වූ පසු අනුපිළිවෙලින් පත්තිනි පෙරහැර, විශ්වදේවි පෙරහැර, කුමාරදේවි පෙරහැර, සමන්දේවි ආදී වශයෙන් පෙරහැර සතර ගමන් කරනවා. මෙය අංගෝපාංග රාශිගේ යුත් චමත්කාරයේ ජනිත කරවන කොටස තමයි දළදා පෙරහැර කියලා කියන්නේ. ලක්දිව කිසිම දෙවොලක නොමැති බෞද්ධ ප්‍රමුඛත්වයක් සමන් දෙවොලෙහි පවතිනවා. ඒ දළදා පෙරහැරෙන් මොන වටනම් පැහැදිලි වෙනවද? ඒ වකවානුව වල ප්‍රචලිත වෙන විසිතුරු කෙලි විශේෂයෙන්ම විසිදුරු කෙලි සෙල්ලම් වලින් අලංකාර කරන්නේද මුලින් ගමන් කරන දළදා පෙරහැරයි. දෙව් පෙරහැර වලට චිරාගත සම්ප්‍රදායන කුල සිරිත් වලට අමතරව කිසිදු නවාංගයක් ඇතුළත් නොකරන බව සඳහන් කළ යුතුයි. එබැවින් ඒවා නිරන්තරයෙන් සීමා සහිත ස්වභාවයක් පවතිනවා. එහෙත් දළදා පෙරහැර පිළිබඳව එබඳු සීමා නිර්ණයන් නොමැත නිසා බස්නායක නිලමේතුමන්ට කැමැති පරිදි අංගයන් ඉදිරිපත් කරන්නට හැකියාව තිබෙනවා. මේ දකින්නේ තවත් හස්තියෙක් මේ සියල්ලු දෙනාම රැක බලාගන්න හස්තීන් රකින ඒ හස්ති ගොව්වන් අපට සඳහන් කරන්න පුළුවන්. අපි ඔබට කියනවා
මහා පෙරහැරේ සිරිත් විරිත් කිහිපයක් සඳහන් කරන්න ඕන. මොකද සමන් දේවල ඇසළ උත්සවයේ කප් සිටුවීමේ සිට ඇති සියලුම වැදගත් කාර්යයන් ඉටු කරන්නේ සුභ මුහූර්ත අනුවය. මහා පෙරහැර ආරම්භයේ සිට දිය කපා ගෙවදීම දක්වාම වූ සියලු කටයුතු නැකත් අනුවම සිදු කරනවා. ඇතැම් දිනවල විශේෂයෙන්ම මහා පෙරහැර ප්‍රමාද වී අරඹන්නේද සුභ මුහූර්තය ලැබෙන පසුවයි. බොහෝ නරඹන්නෝ මේ නොදන්න කාරණාවක්. මොකද පෙරහැර තාම නොමැති බව කනස්සල්ලෙ පත්වන කාරණාව. පෙරහැර පිටවීමට මෙන් ඇතුළු වීමටද සුභ මුහූර්ත තියෙනවා. ඒවා එළඹෙන තුරු කිසිම රාජකාරියක් ඉටු කරන්නේ නැහැ. මෙල රාජකාරිය සඳහා නියමිත නැකත් වේලාවන් එළඹෙන තුරු පෙර සූදානම් කටයුතු වල නිරත වෙන්න බව තමයි අපි කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම සුභ මොහොත ළඟා වීමේ පෙර නිමිත්ත බස්නායක නිලමේ නිමිත්ත රජ ඇඳුමින් සැරසී දෙවොලේ බුදුමැදුර වෙත ළඟා වෙනවා. මේ වන විට සියලු නිලකාරයන් සිය රාජකාරී කාර්යයන් සූදානම් කර සීරුවෙන් සිටීම සිදු කරන්නට ඕනි. පිරිත් නිලේ භාර භික්ෂූන් වහන්සේද මේ වන විට බුදුමැදුරට වැඩම කරවී සිදු කළ යුතුයි. මහා පෙරහැර ඇරවීම පිළිබඳව සිරිත් විශේෂයෙන් සඳහන් වෙනවා. මොකද පළවෙනි කාරණාව තමයි පළමුවෙන්ම අමුතු තාලයක හේවිසි වාදනයක් සිදු කරනවා. එයාසා පළපුරුදු අය මේ දළදා පෙරහැර අරඹන අවස්ථා යයිදානි. විශේෂයෙන්ම අවස්ථා කිහිපයක් අපිට සඳහන් කරන්න පුළුවන්. අනතුරුව නමස්කාරයේ කීම සිදු වෙනවා. තෙරුවන් නැවදීම බැලුව සිදු වෙනවා. විශේෂයෙන්ම තෙරුවන් නම දින කියවන් මින් පසු ආරම්භනවා. දවුලින් මගුල් පෙර වාදනයේ දිනු දිනු කරන්නට දෙහිස මහන්සි විය යුතු අපි සෑම සියලු දෙනාම. කෙසේ නමුත් විවිධ සිරිත් මේ පෙරහැර තුළින් දකින්නට පුළුවන්කමක් තියෙනවා. එවගේම සභාවේ අවසර ගැනීමද මේ සමන් දේව පෙරහැරේ සිරිත කිරීර කියන්නට පුළුවන්. මීළඟට දළදා වර්ණනාව සහිත ගීත ගායනා කරන අනතුරුව පිරිත් නිලේ විහාර භික්ෂූන් වහන්සේ විසින් පෙරහැර වැඩමවන රිදී කරඬුව කපු මහතාගේ හිස මත තැබීම සිදු වෙනවා. එවිට මහගෙඩිය හා පුරන් තේත්ව පිමීම ආරම්භනවා. මායුර මුරායුධ චාමර සේසත් හෙල්ල බෙර දවුතම් මැත්තම් පුරන උඩුමියන් ආපාවට යන අංගෝපාංගයන්ගේ සම්මන්විත විශේෂයෙන්ම හේවිසි වාදනයෙන් පසු ආරම්භනවා. නව මහතා ඉතා සංවර ලීලාවේ කරුණු වැඩමවාගෙන පත්තිරිප්පුව දක්වා ගමන් කරනවා. මේ වන විටදී කරඬුව වැඩමව නැතා රන්සිවි ගෙයි සහිත පත්තිරිප්පුව සමීපයට පමුණුවා නවතා දෙනවා. කරඬුව රන්සිවි ගෙයි තැන්පත් කිරීමෙන් සමගම වෙඩිල්ල පත්තු කරනවා. මින්පසු රාජකාරියට වැඩම කළ භික්ෂූන් වහන්සේ රැස්ව සිටි පිරිස පන්සල්හි පිහිටුවීම සිදු කරනවා. අනතුරුව පැමිණි පෙළඳුන්ගේ ශ්‍රද්ධා භක්තිය වැඩි දියුණු වන පරිදි අනුශාසනාවක් සිදු කරනවා. යවසන් වීමත් සමගම පෙරහැර ඇරඹුණු බව හැඟවෙන වෙඩිල්ල පත්තු කරනවා. මේ වෙඩිල්ල පත්තු කරන මොහොතෙහි බොහෝ දෙනා බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිබිදී යනවා.
මේ වෙදී ශබ්දයන් සමග පෙරහැරේ පෙරමුණේ ගමන් කරන්නේ මහබබා බබා අපි කියන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම පෙරහැර සඳහා විවිධ මේ තොරතුරු තව තව ඔබට කියන්නට පුළුවන්. දදා පෙරහැර ලැබීම සමගම බස්නාහ නිලමේ මෝට්ටාලවරුන් සමග දිග්ගෙට පිවිසෙනවා. මේ අවස්ථාව වන විට දේව පෙරහැරද පිටත් වීම සූදානම්ව පවතිනවා. ප්‍රථමයෙන් දේව නමස්කාරයේ අනතුරුව වන්දිපට්ට ගායනා මින් පසු විශේෂයෙන්ම සිරිත් 24ක් පවත්වනවා. ආලත්ති ගායනය, ඒ ආලත්ති ගායනය කියන්නේ දෙවියන්ට ආලය ඇත්තන් විසින් ආශිර්වාද ගායනය ඉදිරිපත් කරනවා. දැල්ලූ පහන් පැටි ඇතිව තාලයට පා තබමින් මෙම ගායන කරනවා. මේ ඔබ දකින්නේ සපරගමු මහසමන් දේවාලයේ ඇසළ මහා පෙරහැරේ තවත් සුවිශේෂී නර්තන අංගයන්. විශේෂයෙන්ම පෙරහැර ඉතාම හොඳ පෙරහැරක් හරියට අපිට ප්‍රකාශ කරන්නට පිළිවන්කමක් තියෙනවා. පෙරහැර මංගල්‍යය දකින්නට ඔබ සෑම සියලු දෙනාම සපරගමුවට එක්ලොක් වන හැටියට අපි මේ මොහොතේදී මතක් කරනවා. විශේෂයෙන්ම සපරගමු මහසමන් දේවාලයේ දේව පෙරහැර ආරම්භය ගැන කතා කරද්දී ඒ ආලත්ති ගායන ගැන කිව්වා. දුම් තේවාව ගැන අපි කිව්වා. මොකද පෙරහැර ගමන් කරන මාර්ගයේ දුම් මැල්ලීම සිදු වෙනවා. ඒ මාර්ගයේ සුවඳ කරන්න මේ තවත් හස්තියෙක් පෙරහැරේ ගමන් කරන ආකාරය. ඒකම දැන් මේ අපි දකින්නේ සලුපාලියා. සලුපාලියා අපි මේ දැන් පෙරහැරේ දකින්නේ. සලුපාලිය නර්තන අංගය. දුම්තේවාවෙන් අනතුරුව සක්පිමීමේ විශේෂත්වයක් ඇති බව පෙරැන්නන්ගේ අදහසක් වෙනවා. සක්පිමීමෙන් පෙරහැර ගමන් කරන මහපොළව භාර මහීකාන්තාවගේ අවසර ගැනීමත් ආසේ ගමන් කරන දෙවියන් පොළොවට බැස්සීමට පෙරය භාර මහීකාන්තාවගෙන් අනුමැතිය ලබා ගැනීම යන කරුණු ධනිත වෙන බව නම් සඳහන් කරන්න ටෝනිය ඉතාමත්ම ගුණයහපත් පණිවිඩයක්. ගුණයහපත් පණිවිඩයක් මේව දකින්නේ සලුපාලිය. සලුපාලියේ ඒ නර්තන අංගයන් විලාසයන් තමයි ඔබ දැක බලා ගන්න. කොම්බුව ගැන සඳහන් කරන්න ඕනේ කුකුලා හඳලන ආකාරයට පුරම්පේත්තුව පිවීම. මේ නදහස් කරන කොම්බුව කියන්නේ පුරම්පේත්තුව. කුකුලා වේලාව හඟවන සතෙක්. පුරම්පේත්තුව පිවින්නේද වැඩ කටයුතු ඇරඹීම සඳහා වේලාව දැක්වීමටයි. තවමත් ඔබට මේ උපමේ දකින්නේ සලුපාලිය නර්තනය. පාතරට දික් පෙරේර තමයි ඔවුන්ගේ නර්තනය සිදුවන්නේ. විශේෂයෙන්ම දවුල වාදනය වෙන සපරගමු නැටුම සඳහා යොදාගන්නේ දවුලයි. මගුල් පෙර වාදනය සඳහා යොදාගන්නේ දවුලයි. දේවාලයේ වැඩ කටයුතු සඳහා ගැටපිරේ භාවිතය නොකරන වගේ තමයි කියන්නට ඕනේ. තම් ඇත්තම ගැන කතා කරොත් දවුල් පද ඇල්ලීම සඳහා සහයද බාණ්ඩකරීට තම් ඇත්තම හඳුන්වන්න පුළුවන්. හොරණෑව විශේෂයෙන්ම හොරණෑවෙන් සැලලිහිණි හඳ නිකුත් වන බව කියන්න ටෝනි. හොරණෑව මිහිරි හනි පිමිණි විට කාගේ සංවරයක් ඇති වෙනවා. පෙරහැරේ ගමන් කරන සංවරයෙන් කළ යුතු බව මේ නිගි කරන බව පැහැදිලි වෙනවා. දැන් කොඩි ගැනත් මේ පෙරහැරේ සඳහන් කරන්න ටෝනි. කොඩි පෙරහැරේ ගෙන යන විට ප්‍රධාන කොඩි අටක් තියෙනවා. කොඩියෙන් අදහස් කරන්නේ සංකේත සවීමයි. උත්සවයකදී කොඩි ඔසවන්නේද ජයග්‍රාහක අවස්ථාවන් බව හැඟවීමයි.
විශේෂයෙන්ම මේ විවිධ නර්තනාංගයන් අතරින් පහතරට සම්ප්‍රදායට තවත් සුවිශේෂ නර්තන තමයි ඔබ මේ දැක බලා ගනිමින් ඔබ සතුට භුක්ති විඳින්. පන්දම් දෙවියන් මාලිගාවෙන් බැහැරට වැඩමවීමත් සමගම පන්දම් දැරීම සිදුවෙනවා. මෙයින් පළාතම ආලෝකවත් කිරීම හඟවනවා. ගින්නෙන් අරබන උත්සව දීන් අවසන් කිරීමේ සැඟවුණු අදහසක් ඇති බව පේනවා. එනිසාවෙන් අපි ඔබට විවිධ තොරතුරු ගෙනෙනවා. විශේෂයෙන්ම කුඩය ගැන සඳහන් කරන පෙරහැරේ කුඩය රිදී කුඩය දරදා පෙරහැරට අයත් උපකරණයක් වෙනවා. ඒත් මාලිකාව විවෘත කරන තුරු එය පැහැර කිරීමට හැකියාවක් නැන්නේ. විශේෂයෙන්ම විශේෂයෙන් මතක් කරන්න දෙවියන් වැඩමවීමට ප්‍රථම පැහැරට ගන්නා රිදී කුඩේ දළදා පෙරහැර අවසන් වන සන්ධිස්ථානයේදී තැබීමට සිද්ධක් වෙනවා. දැන් අපි දකින්නේ මොනර නැටුමක් මොනරුන්ගේ ඒ රිද්ම රටාවන් ගෙනෙමින් මේ පෙරහැරේ ඒ මොනර නර්තනය ගෙනෙන ආකාරය කතරගම දෙවොල් බිමේ දීපවා මේ නර්තනය අපි නිතර දකින කාරණාවක්. විශේෂයෙන්ම අපි අර කුඩේ ගැන සඳහන් කළා රිදී කුඩේ දළදා පෙරහැරට අයත් උපකරණයක්. ඒ මාලිකාව විවෘත කරන තුරු එය බැහැර කිරීමට හැකියාවක් නැහැ. එබැවින් දෙවියන් වැඩමවීමට ප්‍රථම පැහැරට ගන්නා රිදී කුඩේ දළදා පෙරහැර අවසන් වන සන්ධිස්ථානයේ තැබීම සිරිතයි. මෙයින් ප්‍රකාශ කරන්නේ දළදා පෙරහැර හා දේ පෙරහැර වෙන්කර දැක්වීමයි. විශේෂයෙන්ම රිදී කුඩය පෙර ශ්‍රීපාද පත්මේ සෙවන දිව සඳහා ඔසවා තිබියදීම සුළඟට ගසා ගොස් පිළියත් ගමට පාත් වූ බවත් පසුව එය ගෙන උත් සමන් දේවාලයට භාර කළ බවත් පැනන්නන්ගේ අදහස බවට පත් වෙනවා. විශේෂයෙන්ම මෙම රිදී කුඩේට මිතක් නැහැ. ඒ ඇත්තේ ශ්‍රීපාදස්ථානය. මේ ශ්‍රීපාදස්ථානයි කි භාණ්ඩයක් බව හැඟවීමට අවශ්‍ය වෙන නිසා මිතක් සවි නොකරන බව සමහරු පවසනවා. රිදී කුඩේට අමතරව මුතු කුඩ දෙකක්ද පෙරහැරේ ගෙන යනු ලබනවා. රිදී පෙරහැර විශේෂයෙන්ම පෙරහැරේ ගෙන යනු ලබනවා. ඉන් එකක් සමන්දේ පෙරහැරටද අනෙක කුමාරදෙවි පෙරහැරටද අයත් වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි පෙරහැරේ පේලි ගැන සඳහන් කරද්දී පෙරහැර නිසි පරිදි හසුරුවන්නා පේලි විධානය හැටියට අපි හඳුන්වනවා. පෙරහැර අලංකාරයේ පවතින්නට පේලි විධානය කරන රාජකාරිය ඉතාම අගය කරන්න ඕනි. පෙරහැර ගමන් කිරීමේදී ඇතිවන අතුරු බාධක ඉවත් කිරීමත් නරබන්නන් පෙරහැර මගට පිවිසීම වලකාලීමත් මොහුට අයත් රාජකාරිය හැටියටයි අපි මතක් කර සිටින්. දැන් බලන්න විශේෂයෙන්ම තව කවි ගායනා ගැනත් මේ කතා කරන්න ඕනි. පෙරහැර ගැන කතා කරද්දි පෙරහැරේ ගමන් තාලය අනුව කවි කීම රාජකාරියට අයත් වෙනවා. ගමන් තාලය අනුව වෙන වෙන කවි ගායනා කරන්නට හැකියාවක් නෑ. පෙරහැර ගමන් කරන්නේ තානම අනුව. ඒ අනුවම නිබන්ධිත කවි ගායනා කරන විට එක්තරා රිද්මයකට පෙරහැර ගමන් කිරීම සිරිතක් වෙනවා. පියවිල්ල මෙයින් අදහස් කරන්නේ පියවිල්ල කියන්නේ පාවාඩය. පාවාඩය එල්වීම දෙවියන්ට ගරු බුහුමන් කිරීම සඳහා පියවිලෙන් ලබනවා. පියවිලි එළන විටදී පෙරහැර සමීපයේ එන බව හැඟවෙන කාරණාවක්. ඊපස්සේ හඳුන් කිරිපැන් ගැන සඳහන් කරන්නට ඕනි. පවිත්‍රත්වය ප්‍රකාශ කිරීම සඳහා හඳුන් කිරිපැන් විසිනවා. පාවාඩයේ මත වැටෙන පරිදි රටේ දක්වා හඳුන් කිරිපැන් ඉසීම සිරිතා.
එවගේම අපි දෝලිය ගැන සඳහන් කරන්න ඕනේ මොකද රන් දෝලිය කියලා අපි කියනවා එවගේම තියනිය කියන අදහසකුත් එක්තරා විදිහකට ගැබ් වෙලා තියෙන්නට පුළුවන් දෝලියන් අදහස් කරන්නේ විසෝ දෙවියන් සමන් දෙවියන්ගේ විසව කවුදයි අපිට හොයාගන්නට පුළුවන් කමක් නැහැ එහෙම කෙනෙක් සිටියාදයි විශේෂයෙන්ම එහෙත් සෑම Hindu දෙවියෙකුට විසවෙක් සිටීම සම්ප්‍රදායක් වෙන නිසා ලක්දිව Hindu බලපෑම් වැඩි යන විට සමන් දෙවිඳුන්ට විසවක් නිර්මාණය කර තිබෙනවා සැබෑ ජීවිතයේ ස්වභාවිකත්වය මෙව දේවාල කටයුතු වලින් පෙරහැරින්ද සංකේතවත් කිරීමට දරා ඇති ප්‍රයන්තය මෙම විසෝ දෙවි සංකල්පයෙන්ද ප්‍රකට වෙනවා රන්දෝලි යන්නින් විසෝ වලින් හැඳින්වෙන බවද සැලකෙනවා විසෝ දෙවි වෙනුවට දෝලාවේ අහවරණ තැන්පත් කිරීම සිදු වෙනවා සමන් දෙවිඳුන් මාලිගයෙන් පිටතට වැඩම කරවීම විශේෂයෙන් අදහස් කරනවා මේ සඳහා නියමිත ආබන්න රටේ තැන්පත් කර නියමිත දෙවිත්මී රාජකාරී නිලයන් විසින් රටේ ඇදගෙන යනු ලැබීම සිදු වෙනවා දැන් අපි තවත් සපරගමු ඒ විසින් අද තමයි දකින්නේ විවිධ වූ නර්තන අංගයන් ඔබට වඩා සියලු පෙරහැරවල් වලදී දකින්නට පිළිවන්කම ලැබෙනවා අපි මේ දකින්නේ රාජකාරි පෙරහැර කොටිගිනාන පිරිස එකම පත්තිනි දෝලිය පත්තිනි නැටුම දේවාභරණ රථය මේ සියල්ල ඔබට දකින්න පුළුවන් මේ ටිකක් ඉවසාගෙන රසවරව මෙය විඳින්නට කියලා අපි මතක් කරනවා විශේෂයෙන්ම කුමාර දෙවි වැඩම වීම ගැන අපි කතා කරන්න ඕන අපි පෙරහැරේ නියමිත ස්ථානයේ පැමිණලා තියෙනවා මෙහි කුමාර දෙවියන්නේ අදහස් කරන්නේ කවුරුන්දයි පැහැදිලි වන්නේ නැහැ සාමාන්‍ය ජීවිතේන මම පියා පුතා යන සංකල්ප හැඟීමේට මෙම කුමාර දෙවි පෙරහැරට එක්වී ඇති බව තමයි කියන්න තිබෙන්නේ මෞපියන් ගිය පාරේ පුතා යන බවට ප්‍රකට කිරීමට මෙම සංකල්ප ඉදිරිපත් කරන්නට ඇතැයි සමහරු සිතුවෙනවා මමගේ පියාගේ තකවරණේ පිණිස පුතා විශේෂයෙන්ම පියාගේ තකවරණේ පිණිස පුතා පසුපස ගමන් කරනවා යයිද එතුමන්ගේ විශ්වාසය මෙම පෙරහැර තුන දෙවලෙන් බැසවෙන විට පත්නි දෙවි පෙරහැර ශාන්ති මණ්ඩපය ඉදිරිපස සූදානම් පවතිනවා මේ අප දකින්නේ විශේෂිත චාරිත්‍ර අංගයන් පෙරහැරේ විශේෂිත දර්ශන වර පේනවා මේ ගිනි පන්දන් රැගෙන පිරිසක් යනවා ඒකම වර පේනවා ඇති අර අපි පෙර සඳහන් කරපු කුඩ වැඩම්ම වීමේ සංකේතය තමයි සිදුවන්නේ විශේෂයෙන්ම මේ පලිහ දැරීම ගැන කියන්න ඕනි විසෝ දෙවි කුමාර දෙවි සමන් දෙවි යන දෙවරුන් තිදෙනාගේම පෙරහැර මාලිගාවෙන් පිටත් වෙන විට පලිහ දෙකක් පිටුපසින් දැරීම සිදු වෙන අපි දැක්කේ ඒ කාරණාව ඒක චාමර සැලීමේ කටයුතු ඉනනතුරු සිදු වෙනවා දෙපස සිට චාමර සලා මද පවන් ඇති කිරීම දෙවියන්ට කරන උපහාරයක් විදියට තමයි අපි සඳහන් කරන්නේ ඒකම මුරායුද දැරීමේ කටයුත්ත ගැනත් අපි කියන්නට ඕනි හෙල්ල නැමැති ආයුධය මුරසේවය සඳහා යොදා ගන්නෝ දෙවියන්ට සැලකීම මිනිසුන්ට කරන ආකාරයට කිරීම පුරුදු වී තිබෙනවා විශේෂයෙන්ම ඒ නිසා තමයි අපි ඔබ සියලු දෙනාටම විශේෂයෙන්ම දැන් සඳහන් කළේ හෙල්ල නැමැති ආයුධය මුරසේවය සඳහා යොදා ගන්න ආයුධයක් දෙවියන්ට සැලකීමට මිනිසුන්ට කරන ආකාරයට කිරීමට පුරුදු වී ඇති නිසා මෙසේ කරනවා වෙන්න පුළුවන් එවැගේම නැත්නම් දෙවියන් මහත් තේජෝ බල පරාක්‍රමයෙන් යුක්ත වන නිසා මිනිසුන් දරන හෙල්ලේකින් ප්‍රයෝජනවත් නොවන්නට පුළුවන් බව තමයි කියන්න තිබෙන්නේ ඒකම මේ පෙරහැරේ දැන් අපි දකින්නේ තවත් සපරගමු නර්තනයක් සපරගමු නර්තනයක් අපි මේ දකිනවා
විශේෂයෙන්ම පෙරහැරේ සිදුවන විවිධ දේ අතරින් සපරගම නැටුමට විශේෂිත තැනක් හිමි වෙනවා. ඒ වගේම කියන්නට ඕනි අව්වතු දැරීම කියන රාජකාරියකු තිබෙනවා. මොකද අව්ව වැළකීම සඳහා භාවිත කරන උපකරණය අව්වත්ත නමේ ව්‍යවහාරය කරන පුරාණී ප්‍රභූන්ට එසවීම සඳහා මෙම අව් අත් කලාත්මක වාරය නිර්මාණය කර තිබෙන බව තමයි කියන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම අව්වත් නමින් තමයි හඳුන්වන්නේ පුරාණයේ විවිධ ප්‍රභූන් භාවිතයට ගත්තු. ඒවගේම වර්තමානයේ සමහර විටදී මේවා ඉතාම හැලුවට ලක් කළත් අපේ සංස්කෘතිය ඉතාමත්ම ඉහළ මට්ටමක පවතිනවා. විවිධ දේවල් වැඩිපුර ඔබට සඳහන් කරන්න තිබුණත් විශේෂයෙන්ම සමගියෙන් යුතුව පෙරහැරේ ඉතාමත්ම අලංකාරව ගමන් කරන ආකාරය දකින්නට පුළුවන්කමක් තියෙනවා. දැන් අපි දකින දේවාභරණ වඩම්ම වන මොහොත. දැන් පෙරහැරේ ඉන් අනතුරු වෙස් නර්තන කණ්ඩායම ඉදිරියට ගමන් කරනවා. කිමෙන් කිමෙන් පෙරහැරේ නිමාව සනිටුහන් වෙනවා. ලක්වාසී සියලු දෙනාට අපි ආරාධනා කරනවා සපරගමු මහා සමන් දේවාලයේ ඇසළ මහා පෙරහැරේ සිරි අසිරි විදින ඔබ ඉන්න තව දින තුනක් පුරා මෙම පෙරහැර නරඹන්නට ඔබට පුළුවන්කමක් තියෙනවා. සුවිශාල පිරිසක් මාර්ග මඟ දෙපස එකතු වෙලා මේ පෙරහැර නරඹන බව තමයි කියන ජෝනි. උඩරට නැටුම අනුව තමයි මේ කරඬුව වැටමීමේ කටයුතු සිදු කරන්නේ. සමහර විට අපි කියන්නට ඕනි සබරගමු නැටුම මතින් නිකාඩු කාරණා සිදු කරන්නට බැරි දැයි. සමහර විටදී යම් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්නට පුළුවන්. එසේ නමුත් උරට නැටුමට ඒ තිබෙනා වූ ගෞරවය නිසාවෙන් තමයි කරඬුව වඩම්ම වන්නට ඒ සියලු ආභරණ වඩම්ම වන්නට මේ පෙරහැරේ මේ නර්තනයන් භාවිතයට ගන්න වැඩි වඩා ශ්‍රී විභූතිය ලංකරන්න. පෙරවැති මනස්කාර වූ පෙරහැර උඩරට නර්තන ශිල්පී රැසක් මේ පෙරහැරට සම්බන්ධ වෙලා තියෙනවා. තමන්ගේ ලීලාවෙන් ප්‍රතිභාව විකසිත කරන ශිල්පීන් ඔවුන් බිහි නොවන යුගයකදී ඔවුන් මේ සංස්කෘතිය රැක ගැනීම වෙනුවෙන් අපි ස්තුතිය පුද කරනවාට වඩා අපිත් ඒ සංස්කෘතිය රකින්නට එකතු විය යුතු වෙනවා. විශේෂයෙන්ම පෙරහැර ගැන කතා කරද්දී ආලත්ති ගැන සඳහන් කරන්න ඕන. දෙවියන් දෙපස ආලත්ති තේවා බහර කාන්තාව නියමිත ගායන ඉදිරිපත් කරමින් ගමන් කරන මඟ කියන්නට ඕනි. අපිට ඒක විශේෂයෙන්ම සිහිපත් වෙන කාරණාවක්. ඒකම මාණික් කියලා දේව පෙරහැරේ පසුපසින් එක්තරා රැඟුවක් පාමින් යන පිරිස අපිට මාණික් කියලා හඳුන්වන්න පුළුවන්. විසදහා කාන්තාවන් 24 දෙනෙක් මේ පෙරහැර හා සම්බන්ධ වී ඇතිවගක් මතක් කරන්නට අවශ්‍ය වෙනවා. මේවා විවිධ චාරිත්‍ර වාරිත්‍රයන් වෙනස් වන්නට පුළුවන්. මේ ඔබ දකින්නේ සපරගමු මහා සමන් දේවාලයේ ඇසළ මහා පෙරහැරේ විදිහට ලීලාවේදී අපි බස්නායක නිලම සිහිපත් කරන්නට අවශ්‍ය වෙනවා. කමල් සේනක රත්වත්තේ
අපි බස්නායක නිලමේතුමන් නිලමේතුමන්ගේ දයාබර පුතුණුවන් තමයි අද දවසේදී මේ පෙරහැරේ ගමන් කරන්නේ අපිට පිළිනවා ඒ කාරණාවන් විශේෂයෙන්ම පෙරහැරේ අවසානයේදී ගමන් කරන්නේ මහා පෙරහැර අවසානයේ ගමන් කරන්නේ මුලාදෑනී බස්නායක නිලමේකම මොහොට්ටාලවරුන් ලේකම්වරුන් විදානිලා ආදී මේ පෙරහැරේ ගමන් කරනවා මේ ආකාරයෙන් පෙරහැරක තතු ඔබට සඳහන් කරද්දී විවිධ අර්ථකථනයන් තියෙන්න පුළුවන් විවිධ දෝෂයන් තිබෙන්නට පුළුවන් ඒ සියල්ලම ගැන කතා කරද්දී කුමන හෝ පුංචි හෝ වරදක් සිදු වුණනම් ඒ සියලු වරදට අපි සමාව ඉල්ලා සිටින්නේ මොකද සංස්කෘතිය හරියට ගඟක් වගේ ඒ ගඟට එකතු වෙන අතු ගංගා එකතු වෙලා තමයි මහ ගඟක් හැදිලා සමුදුරට යන්නේ සමුදුරට යන විටදී මේ මහවැලි ගඟේ වතුර වලවේ ගඟේ වතුර මේ උඩහ ගලන වතුර මේ පහළ ගලන වතුර මේ ගංගා නම් නදියේ වතුර මේ සීතල වතුර මේ රස්නේ වතුර කියලා අපිට වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේ සංස්කෘතියේ යම් යම් වෙනස්කම් එකිනෙකා දක්වන්නා වූ පරිවර්ෂණයන් තුළින් හොයා ගන්නට පුළුවන්. මේ පෙරහැරේ නිමාවයි සනිටුවන් වන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කර සිටිනවා මේ සැප්තැම්බර් මාසේ 13 අඟහරුවාදා පැවැත්වුණු ලැබූ ඇසළ මහා පෙරහැරේ තතු තමයි ඔබ වෙනුවෙන් ගෙනෙනු ලැබුවේ 14 වෙනිදා බදාදා රාත්‍රී තෙවන මහා පෙරහැර වීථි සංචාරය කරන්නට නියමිතයි. එමනම් අපි ප්‍රාර්ථනා කරනවා ඔබ සෑම සියලු දෙනාටම තිලෝගුරු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදය අනුභවයේ ලැබේවා. විශේෂයෙන්ම සෝවාන් ඵලයට පැමිණියා වූ ශ්‍රීමත් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ ආශිර්වාදය අනුභවයේ රැකවරණේ ලැබේවා. තුනුරුවන්ගේ රැකවරණය නිබන්ධවම ලැබිලා සෑම දිවි පෙවතක්ම යහපත කරා ගමන් කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. ඔබ සැමට තෙරුවන් සරණයි සමන් දෙවි රැකවරණයි.